බඹරුව තාවකාලිකව මත් කිරීමක් පමණයි කරේ. ඒ කියන්නේ පොල්ලෙලි දුම ඉස්සෙල්ලා අර පොල් ස්මෝකරෙන් පත්තු කරගෙන ඉරාසි දුම පොඩ්ඩක් ස්ප්‍රේ කරපු එක විතරයි කරේ. එතකොට ඒගොල්ලෝ තාවකාලිකව මත් වෙනවා. ඒකට බය නැද්ද මේ බඹරයක් ළඟට ගිහලා අතින් අල්ලන්නේ? ඒක සාමාන්‍යයෙන් අවුරුදු 10 15 30 මේ කරන නිසා බය ඇරිලා තියෙනවා. එතකොට දැන් ඔයා මේ ඔය ජැකට් එකත් අයින් කරා, තොප්පියත් අයින් කරා එතෙන්ද ගිහිල්ලා. එතකොට මොකද වුනේ වාද? එතෙන්දී බඹරුන්ට අවශ්‍ය මේ කියන්නේ දුම ටික ගහලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ තාවකාලිකව මත් වෙනවා. එතකොට ඒගොල්ලන්ට විඳින්න බෑ විනාඩි 10ක් 15ක් විතර යනකම්. සම්පත් සොරකේ මිදංග දාන මෙතෙන්ට ඇවිල්ලා අදත් හෙටත් දවස පුරා මෙතන ඉන්න බඹරුන් ටික අපි පරිසරයෙන් මුදාරනවා. ඒගොල්ලන්ට හිරිහැරයක් නොකර මේ ස්ථානේ දාලා යන්න අවශ්‍ය තාක්ෂණික දේවල් ටික කරනවා. ඒගොල්ල ගියාට පස්සේ අපි උත්සාහ කරනවා විද්‍යාත්මකව යම්කිසි සිදුවීමක් කරන්න. මේ පාලමේ ආරුක්ක නවයේ යට කොටස බමරුන්ඩ අකමැති අහිතර ස්ථානයෙන් බාටපත් කරන්න. ඒක පියවර තුනක් ඔස්සේ යන්නේ. මේ පළවෙනි දෙක තුන කියලා මේ පළවෙනි පියවර අධ්‍යයයට ක්‍රියාත්මක වෙනවා. ඒකේ අධ්‍යක්ෂින් ලබාගෙන අපි ඊළඟට ඊට වඩා වැඩි දියුණු පියවරකට යනවා. An excellent opportunity to walk across the bridge and I'm very glad that they are doing that.